Then television, televaki. Television, televaki. මේ ධර්මද්වීපයට බෞද්ධ ධර්මයේ රැගෙන ආවේ මිහිඳු මහරහතන් වහන්සේයි. එදා දඹදිව සිට වැඩම කළ උන්වහන්සේට අපේ රටේ එදා රාජ්‍ය පාලකයා වූ දෙවන පෑතිස් රජතුමා මුණ ගැසෙනවා. ඒ මුවදඩේමේ යමින් සිටියේදී ඒ අවස්ථාවේ මිහිඳු මහරහතන් වහන්සේ ඇසූ අඹගස් පිළිබඳ ප්‍රශ්නය කෙටියෙන් සටහන් කරන්නම්. මහරජ මේ ගස කුමක්ද? අඹගසක් ස්වාමිනි महाराज मे अंबगस हेर थवत अंबगस्ति बेद एह माई स्वामिनी एह माई थवत ගස්ති බෙනවා සංවාදයේ අප මෙතනින් නතර කරනවා මෙහෙම කියන්නම්කෝ එදා රාජ්‍ය පාලකින් බොහෝ විට ඇත්ත කිව්වා බොරු කිව්වෙම නැති තරම් අද අපේ රටේ බොහෝ රාජ්‍ය පාලකින් සේම සමහර නිලධාරිනුත් කට ඇරියොත් කියන්නේම පට්ටපල් අමූලික අතේ පැලවෙන ගල් බොරු ඒ නිසා ඒ අයගෙන් නම් අහලා වැඩක් නැහැ නමුත් රටවැසි පුරවැසි ඔබෙන් අද අඹගස් ප්‍රශ්නයක් අහන්නයි ටෙලිවිකිය ආරම්භයේදීම අපේ සූදානම ආදරණීය පුරවැසියනි රටවැසියනි වැරදුනා අඹගස් නෙවෙයි ලස්සන සිහින මාලිගාවක් ගැනයි ප්‍රශ්නය කොහෙදෝ වනාන්තරයක හරි ලස්සන සිහින මාලිගාවක් තිබුණලු ඒක හදලා තියෙන්නේ ඇමරිකන් කොමඩ් එහෙම දාලා හොඳේ පුදුම වැඩේ කියන්නේ හැදුන විදිහ හදපු විදිහ අයිතිකරුවෙකු නැති මෙවැනි මාලිගා තව තියෙන්න පුළුවන් නේද මේවා ඉබේ පහළ වුණු මාලිගානේ ඒ නිසා අප ඔබගෙන් අහන්නේ ආදරණීය රටවැසියනි පුරවැසියනි අයිතිකරුවෙකු නැති හදපු කෙනෙකු නැති ඇමරිකන් කොමඩ් එහෙම දාපු ඉබේ පහළ වුණු මෙවැනි සිහින මාලිගා එහෙම තව තියනවද කියලයි තියනවා දැක්කොත් එහෙම නොදැක්කා වගේ යන්න එපා හොඳේ කාට හරි කමක් නැ කනට කරලා මෙහෙම කියන්න හරි පුදුමයි ආශ්චර්යේ ජනකයි මේ මාලිගයේ පහළ වූ ආකාරය හිතා ගන්නවත් බෑ ස්වාමිනි කියලා හොඳයි ඒ සිහින මාලිගයත් එක්ක දැන් මහ පොළොවට එමු නේද මහ පොළොවට එමු කිව්වට එහෙම මහ පොළොවේ පය ගහපු නැති කෙනෙකුගෙන් තමයි ආයේ ටෙලිවැකිය ලියන්න වෙන්නේ ඒ අගමැති රනිල් අගමැති කියනවා මේ රුසියානු යුක්‍රේන යුද ගැටුම නිසා ආහාර අර්බුදයේ තවත් උග්‍ර වෙන්න පුළුවන්ලු you will find most probably be a shortage of food the food shortage will go globally till 2024 After all, Russia and Ukraine. සමහර විට බොහෝ දිනෙකට ආහාර වේල් දෙකකින් සෑහීමකටපත් වෙන්න වේවිලු ආහාර වේල් දෙකකින් හොඳේ අනේ අපොයි ඔබතුමා රාජපක්ෂලා එක්කයි 21ත් එක්කයි ජිල් බෝල ගහමින් චක්ගුඩු පනිමින් බට්ටෝ පනිමින් ඉන්නවා දන්නේ නැද්ද දැනටමත් වේල් දෙක නෙමෙයි එක වේලක් කන පවුල් ඉන්නවා කියලා කැමතිනම් එන්න ටයිකෝඩ් ගලවලා තියලා මේ කොළඹම ඉන්නවා එහෙම පවුල් බලන්න යමුද පාන් බාගේ කෑලි කඩාගෙන කන එක වේලක් දරුව තුන් දෙනාම ඒ විදිහට පිරිමා ගන්න පවුල් කීයක් ඉන්නවද කියලා දන්නවද යමුද බලන්න ලෝක ආහාර අර්බුදය ගැන මේ දැන් රුසියා යුක්‍රේන ගැටුම ආරම්භ වූ දවසේ සිටම අනන්ත අප්‍රමාණ අප ලියලා තියෙනවා ඉන්ධන මිල ඉහළ යාම රුසියාවට පනවා ඇති සම්බාධකසේම යුක්‍රේනයේ තිරුඟු පිටි ටික අපනයනය කරන්න බැරි හේතු ලෝක ආහාර අර්බුදයකට හේතු වෙන බව නොදන්න කෙනෙක් නැහැ නමුත් එකපාරටම මේ රුසියා යුක්‍රේන ගැටුම අපට ආඳන්න හදන්න එපා අපේ රටේ අද අස්වැන්නෙන් 150ක් විනාශ වුණේ පුටින් මිසයිල ගහලාද යුක්‍රේනට ගහපු මිසයිල මෙහෙවැටලාද ජනාධිපති ගෝටාබය එක රැයකින් ගත්ත පොහොර තහනම නිසායි මතක තියාගන්න ඊට පස්ව කාබනිකද මොකද්ද කියලා අඩුම ගානේ කාබනික ගෑවුන පොහොරවත් ගෙනාවේ නැහැ චීන අසූචිනවයි පට්ටපල් වංචාවක් වූ ඉන්දියානු නැනෝ පොහොර ගෙනල්ලා තමයි මේ ප්‍රශ්නේ තවත් උග්‍ර කළේ ඊට පස්ව මේ රටේ තවත් හොර නඩයක් එකතු වෙලා මාළු ඉස්ම කෑන් කරලා යවලා ගොවියන්ට කාබනික පොහොර වගාව තිත්ත කළා ඊටත් වඩා අවාසනාව වුණේ කෘෂිකර්ම උගතුන්න දෙකේ කොලේට දාලා මඩ ගහන ව්‍යාපාරයක් ගෙනිච්චා ඊටත් වඩා භයානක උනේ කුමක්ද දන්නවද අගමැතිතුමනි අහගන්න ඔය ජනාධිපති ගෝඨාභයත් එදා හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්දත් මහා උජාරු කතා කිව්වා හමුදාව දාලා
කාලා හරි වගා කරනවා කාබනක පොහොරින් දැන් රට ස්වම්පෝෂිත කරනවා ගොවියන්ට වන්දි දෙනවා මේ වගේ මහ දවල් විකාරහීන ගොඩක් දැක්කා ඒවා තමයි මේ විනාශයට හේතුව ඇයි අර තව පට්පට් ගාලා අස්වැන්න එනවත් කිව්වනේ ගොවින්ට මිලියන ගානින් වන්දි දෙනවත් කියපුවා ගෙවපු වන්දියකුත් නැහැ අඩුම ගානේ හරියට නිවැරදිව කාබනික පොහොර ටිකවත් ගේන්න බැරි වුණා කියන එක පිළිගන්න දැන් නිකන් හීනෙන් නැකිట్లా වගේ වගා කරන්න කියනවා මෝදිගෙන් රසායනික පොහොර එනවා කියනවා අර රොෂාන් රණසිංහත් හීනෙන් ඇහැරලාද කොහෙද කියනවා වගා සංග්‍රාම ගැන අමරවීරත් හීනෙන් ඇහැරිලා හොඳම දේ තමයි අද ඔය දේශපාලනඥයින් ආයේ වගා ගැන කතා නොකර ඉන්න එක මොකද ගොවියෝ තියා කවුරුත් ඔයාලව විශ්වාස කරන්නේ නැහැ තමුන්ලා ගැන තියෙන විශ්වාසය දෙකේ කොළියට වැටලා අවසන් ඒ නිසා පින් සිද්ද වෙයි කටවල් පියාගෙන ඉන්න තරමටම මේ රටට හොඳක් වෙයි ජනතාව තමන් රැකෙන්න පුළුවන් දේ වගා කරන්න හදනවා ඒවා මේ මතක තියාගන්න මහා වාණිජ වගාවන් නෙමෙයි ඒ වගා කරලා මේ අපනයනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි නමුත් මඤ්ඤොක්ක බතලාලයක් හරි ජනතාව හිටෝ ගනීවි ඒකට පටන් අරන් තියෙන ජනතාව පුළුවන් හැටියට කොයි කවුරුත් ආයේ කයිය ගහන්නේ නැතුව පම්පූරි ගහන්නේ නැතුව හිටියොත් ලොකු දෙයක් ඒක ඔයාලා ෆේල් ෆේල් වුණේ නිකන් නෙමෙයි දෙකේ පන්ති ඉඳලා එකේ පන්තියට එහෙම නෙමෙයි ඔයාලා ෆේල් වුණේ 10 පන්ති ඉඳලා මොන්ඩිසෝරියට දැනටමත් ෆේල් කියලා පිළිගන්න ඔය ෆේල් සර් කියනවට වඩා අදාළ වෘත්තිකයන්ට උගතුන්ට ජනතාවට උපදෙස් දෙන්න දෙන්න එවිට ජනතාව යම් පමණකට හෝ පිළිගනීවි අදටත් අපත් නාලිකාවක් ලෙස අපි හැදෙමු අපි රැකෙමු කියලා දේශපාලනඥයින්ගෙන් තොරව පණිවිඩයක් දෙන්න හදනවා ඊට ලැබෙන ප්‍රතිචාර එමටයි ඔබගේ පණිවිඩ ඇහුවොත් වැඩ ඇරිලා ගිහිල්ලා රැයට වවලා අන්තිමට රැයට දඩීමෙත් යන්න වෙනවා හොඳේ අප නිරන්තරයෙන්ම විවේචනෙන් ඔබට යනවා ටෙලිවැකි 60-70ක් ලියලා තියෙනවා මේ සෑම ටෙලිවැකියක් තුලම අප පුරවැසි බලය ගැන කතා කරනවා කතා කරනවා කතා කළා ඔය සමහර වෘත්තීය සංවිධාන ගැන එහෙම නෙමෙයි මේ කියන්නේ සමහර වෘත්තීය සමිති රනිල් ආව ගමන් සැන්ටා ක්ලෝස් නැත්තම් නත්තල් සීයා දැක්කා වගේ නිහඬ වුණා ඔබෙන් තොර ලෝකයක් කොයින්ද කියලා රනිල්ගේ දකුණු පසින් සිටගත්තා අපට නම් අගමැති රනිල්වත් රාජපක්ෂ පවුලවත් පේන්නේ එකම කුලේ බට්ටෝ පනින සෙට් එකක් විදිහටයි එනිසා අප නිතරම කියන්නේ දැන් සිවිල් පුරවැසි බලය පනගන්වන්න ඕනේ කියලායි අද ටෙලිවැකිය අවසන් කරන්නේ මේ රජයේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් රජයේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය හා අදූරදර්ශී ක්‍රියා ගැනත් වර්තමානයේ දරන්න බැරි උද්දමනය ගැනත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා හිටපු අගමැති මහින්ද හිටපු මුදල් ඇමති බැසිල් අලි සබ්‍රේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් බ්‍රාල් ඇතුළු පිරිසකට එරෙහිවයි මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ දූෂිතින් ඇත්තටම සියලු හොරුන් අධිකරණයට ගෙන එන්නටම අවශ්‍යයි ටෙලිවැකි 60-70ක් පුරා අප මතක් කළෙත් මතක් කරන්නේ ගාලු මෝදර ජවයේ හරහා අලුත් සිවිල් බලයක් හදමු කියලයි මෙවැනි නඩු දහස් ගණනින් බිහි වේවා හොරු කම්බහොරු කූඩු කරන තාක් හොරාගත් ධනය දිනා ගන්න සිහිනේ සැබෑවන තෙක් මේ සටන අතහරින්න එපා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා